සුභමන්තයහනක් ඔබ අයිටෙන් දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත තරුණියක පැහැරගෙන යමින් සිටි 11 දෙනෙකු අත්අඩංගුවට පැරෂුටිය සෙබලෙකුට දිවි අහිමි කරයි මෙරට විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම පස්වරු වේ අකිල ධනංජයගේ ඉරියව්ව ගැන යලි සැකයක් හොංකොං අර්බුදය අවුලුවන සමාජ මාධ්‍ය අත්දිටුවේ අම්පාර උවන හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුදහමුදා විශේෂ බලකායේ සෙබලෙකු හදිසියේ ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. පැරෂුටය නිසි වේලාවට ක්‍රියාත්මක නොවීම අනතුරට හේතුව බවයි පැවසෙන්නේ. අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබෙන්නේ. ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවක මෙම හමුදා සෙබලා නිරතව සිට තිබෙනවා. පැරෂුටය නිසි පරිදි දිග නොහැරීමෙන් ඔහු ඇදවැටුණු බවයි යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසන්නේ. නිදහස්සාර අඩි දස දහසේ පැරෂුට් පුහුණුවේ ඔහු නිරතව සිට ඇති අතර ලබන මාසේ ආරම්භ වන දේකාවා යුද මෙහෙයුම් අභ්‍යාසය සඳහා ඔහු පුහුණු වෙමින් සිට තිබෙනවා. මාතර පුහුල්වැල්ල කමරුපිටිය ප්‍රදේශයේ පදිංචි HKC කුමාරසිංහ නමැති මෙම බලලත් නිලධාරීවරයා වඩාත් ප්‍රසිද්ධ වැත්තේ පැරෂුට් කරු යනුවෙන්. බරපතල තුවාල් ලැබූ හමුදා සෙබලා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. වවුනියාවේ තරුණියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු මරතෝඩි කංජන මොටි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරුණිය ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිට මෙම ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබෙනවා. වෑන් රථයකින් සහ ත්‍රිරෝද රථ දෙකකින් පැමිණි පිරිසක් ඇය පැහැර ගැනීමට ලක් කර ඇති අතර පුලියන්කුලම පොලිසිය සහ එම ප්‍රදේශවාසීන් එක්ව වෑන් රථය වැටලීමට ලක් කළා. තරුණිය පැහැර ගැනීමට ලක් කළ සැකකරුවන්ගෙන් ප්‍රධාන සැකකරු තරුණියගේ නිවස සෑදූ මේසන් බස් බවටද හෙළිව තිබෙනවා. පැලියකොඩ පොලිස් වසමේ පෝරණු කොටුව වත්ත නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 14කට හානි සිදු වුණා. ඊයේ රාත්‍රිය ඇති වූ ගින්න නිවා දැමීමට පැලියකොඩ පොලිසිය හා කොළඹ ගිනි නිවන ඒකකයේ කටයුතු කළා. වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලවරයාගේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකිරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අබලංගොඩ පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි මද්‍රව්‍ය සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම සිද්ධියට ආධාර අනුබල දුන් බව හෙළිව තිබෙනවා. ඒ අනුව සැකකරුගේ නිවසේ සංගවා තිබූ සජීව පතුරම් 63ක් සහ විවිධ වර්ගයේ සිම් කාඩ් 15ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලවරයෙකු වන තිලින රුවන් ජයරත්න යන අය ඝාතනයට ලක් වූයේ පසුගිය 8 වනදායි. අඹලංගොඩ කොලීගොඩ ප්‍රදේශයේදී නාදුන්නන තුවක්කුකරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් වුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. මෙම විශේෂ කාරක සභාවට අද කැඳවන අය පිළිබඳවද නියෝජ්‍ය කතානායකවරයා ITN ප්‍රොත්‍යාශයට ප්‍රකාශ කළා. දෙස් විදෙස් රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව තරුණ තරුණියන්ට උදා කරමින් මෙරට ඉදි වූ දෙවන්තම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වන ඔරුගොඩවත්ත කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනය අද විවෘත කරනවා. ඒ ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔරුගොඩවත්ත කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනය ඉදිකෙරුණේ ශ්‍රී ලංකා රජය සහ කොරියාවේ එක්සින් බැංකුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි. ඒ සඳහා වැය කළ මුදල ඇමරිකා ඩොලර් මිලියන 12කට අධිකයි. දේශන ශාලා, සම්මන්ත්‍රණ ශාලා, ශ්‍රවණාගාර, පුස්තකාල, නවාතැන් පහසුකම්, ආපන ශාලා ඇතුළු සියලු පහසුකම් සහිතවයි මෙය ඉදිකර තිබෙන්නේ. තොරතුරු තාක්ෂණ විද්‍යාකාරයක්ද මෙම පුහුණු මධ්‍යස්ථානයේ සතුයි. නවීන තාක්ෂණයෙන් යුත් නවලොවට ගැලපෙන පාඨමාලා රැසක් එහි පැවැත්වෙන අතර ඊට තරුණ තරුණියන් වැඩි වශයෙන් එක්ව සිටිනවා. පාඨමාලා අවසන් කරන සිසුන්ට
NVQ පහ ජාතික මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කිරීම සිදු කරයි. සියලු පාඨමාලා නොමිලේ පැවැත්වෙන අතර තොරතුරු තාක්ෂණය, සංනිවේදන තාක්ෂණය, කොරියා හා ඉංග්‍රීසි භාෂා පාඨමාලා, මෝටර් රථ ඉදිකිරීම්, අධිපීඩන යන්ත්‍ර තාක්ෂණ ඇතුළු පාඨමාලා මෙහි පැවැත්වෙනවා. මෙරට ප්‍රථම වරට රොබෝ තාක්ෂණය පිළිබඳ පාඨමාලාවන් හඳුන්වා දීමද මෙහි විශේෂත්වයක්. රණවිරුවන් වෙනුවෙන් දැවන්ත සංවර්ධන වැඩසටහනකට මුල පිරූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. ඒ මහතා මේ බව සඳහන් කළේ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාත වෙත අදහස් දක්වමින්. විශේෂයෙන්ම මේ රටේ රණවිරුවන් වෙනුවෙන් දැවැන්ත සංවර්ධන වැඩසටහනකට අපි අද දවසේ මුල පිරුවා. මේ රටේ රණවිරු ප්‍රජාවගේ බරපතල ප්‍රශ්න තිබෙනවා, සුබසාධන ගැටලු තිබෙනවා. පහුගිය වසර හතරහමාර තුළ අපි දැවැන්ත ප්‍රයත්නයක් දරලා යම් යම් ඉලක්ක සම්පූර්ණ කළා තිබෙනවා. එනමුත් රණවිරුවන්ට ලබා දිය යුතු තවත් සුබසාධන ශක්තීන් රැසක් තිබෙනවා. ඒ සියල්ලක්ම ලබා දීම පිළිබඳව බොහෝම පුළුල් ලෙස සාකච්ඡා කරලා අපි ප්‍රගතිශීලී තීන්දුව తీරන රැසකට ප්‍රවේශ වුණා. නිල්වල ගංගාවට අපද්‍රව්‍ය බැහැර කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. නිල්වල ගංගාව ආශ්‍රිත ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. නිල්වල ගංගාවේ මෝයකට පිහිටි මාතර තොටමුණ ප්‍රදේශයේ සිට අකුරස්ස නගරේ දක්වා නිරීක්ෂණ චාරිකාවක රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා නිරත වුණා. නිල්වල ගංගාවට අපද්‍රව්‍ය කෙරෙන ස්ථාන හඳුනා ගැනීම සහ ගඟ අවහිර වී ඇති ස්ථාන හඳුනා ගැනීම මෙම චාරිකාවේ අරමුණයි. මාතර සිට අකුරස්ස දක්වා නගරාශ්‍රිතව පිහිටි වෙළඳසල් හා නිවාසවලින් නිල්වල ගඟ වෙතට බටමාර්ගයෙන් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන රසක් හඳුනා ගැනීමට මෙහිදී හැකි වී තිබෙනවා. පහුගිය කාලේ නිල්වල ගඟට අකුරස්ස ප්‍රදේශයේ ඉන්ධන පිරුම් හලකින් ඉන්ධන ලීටර් 12000ක් එකතු වුණා. මධ්‍යම පරිසර අධිකාරී වෙනි ආයතන එකතු වෙලා එන් ලීටර් 6000ක් යළි එකතු කරන්න පුළුවන් වුණා. ඒක මං හිතන්නේ මෑත යුගයේ මේ මාතර දිස්ත්‍රික්කයේ සිදු වුණු බරපතල පාරිසරික ව්‍යසනයක්. අපි එදා තීන්දුවක් ගත්ත දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විදිහට නිල්වලා ගඟට වැඩියෙන්ම අපද්‍රව්‍ය එකතු වෙන්නේ අකුරැස්සත් මාතර තොටමුණත් අතර ප්‍රදේශය. මේ ප්‍රදේශය සම්පූර්ණයෙන් නිරීක්ෂණය කළා විධිමත් විද්වත් කමිටු වාර්තාවක් සකස් කරා. ඒක ප්‍රතිඵලයක් විදිහට අද මාතර තොටමුණ ප්‍රදේශයේ ඉඳලා නිල්වලා ගඟ ඔස්සේ අකුරැස්සේ නගර සීමාව කෙළවර වනට ගං ඉවුර දෙපස සම්පූර්ණ අධීක්ෂණයක් අපි සිද්ධ කරා. මේ ආයතන හිට ඉඳන්ම ඒ ආයතන සටහන් කරගත්ත කොයි කොයි තැන්වලින්ද අපද්‍රව්‍ය ගඟට එකතු කරන්න කියලා ඒ අයට අවවාදාත්මක ලියුම් ඒ සඳහා යම්කිසි කාලය ලබා දීම් ඒ ආදී කටයුතු කරනවා. නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමතරව අපිට අවශ්‍යයි මේ අයව හරි මාර්ගයට ගන්න. මිනිසුන්ගේ නොහික්මුණු ක්‍රියාකලාපයේ හේතුවෙන් ශ්‍රී ලංකාවිත ආවෙනික සුන්දර වෙරළ තීරය දිනෙන් දින විනාශ වෙමින් පවතිනවා. වෙරළ තීරය අපවිත්‍ර කිරීමෙන් සෑම අංශයකින්ම රටට අයහපත් බලපෑම් රැසක් අත්වනවා. මෝතර මට්ටක් කුලිය කාකදූපත වෙරළ උද්‍යානය ආශ්‍රිත වෙරළ තීරය මිනිසුන්ගේ නොහික්මුණු ක්‍රියාකලාපයට හොඳම උදාහරණයක්. කැලණි ගඟ මුහුදට එක්වන ගංමෝය ආශ්‍රිත මෙම වෙරළ තීරය මනස්කාන්ත එකක් වුවද තැනින් තැන කැලි කසල දැමීමෙන් මිනිසුන්ය අපවිත්‍ර කර ඇත්තේ පරිසරය පිළිබඳ කිසිදු හැඟීමකින් තොරවයි. මුහුදට එක්වන කැලි කසල මුහුදු රළ ඔස්සේ යළි වෙරළට ගොඩ ගැසීම සිදුවනපා ප්ලාස්ටික් පොලිතින් මෙන්ම වීදුරු වැනි දෑ තැන තැන විසිකර දැමීම හේතුවෙන් මෙම වෙරළ තීරයට අත්ව තිබෙන්නේ කනකාටුදායක තත්ත්වයක්. මේ පිළිබඳ අවධානය යොමු කළ පරිසර සංවිධාන කිහිපයක් වෙරළ තීරේ පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. නාවික හමුදාවේ සහයද ඒ සඳහා නොඅඩුවම හිමිවනවා. කෙසේ වුවද පිරිසිදු කිරීමට වඩා වෙරළ තීරය අපිරිසිදු කිරීමෙන් වැළකී සිටීම අතිශය වැදගත් බවයි පරිසරයට ආදරය කරන බොහෝ දෙනා අවධාරණය කරන්නේ. රට ඉදිරියට ගෙන යා හැකි අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව වයඹ පළාත ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පවසනවා. වයඹ පළතුරු ගම්මාන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
නෙල්ලිය හෙට්ටිගම ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණු පළතුරු ගම්මාන ව්‍යාපෘතිය වයඹ පළාත පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනෙනවා. මේ යටතේ පළතුරු වගාව පුහුණුව පළතුරු පැලහා එළවලු බීජ අලෙවිය කෘෂි යන්ත්‍රෝපකරණ හඳුන්වා දීමද සිදු කරනවා. රුපියල් මිලියන 150ක් වටිනා කෘෂි උපකරණ බෙදා දීමද ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණා. ජනාධිපතිවරණයේ සමාරූප පෙන්වන මොනවද කරන්න කියලා අපි කියන අපි තාම මුකුත් කල්පනා කරලා නැහැ. ඒ නිසා අපි මේ රටට සේවයක් කරන්න පුළුවන්. මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් අපේක්ෂකෙක් සමග එකතු වෙලා දිනන අපේක්ෂකෙක් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි නිවැරදි දේ ඉස්සරහට මේ රට වෙනුවෙන් කරන්න. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂාව තමයි රටේ ස්වදේශීය සම්පත් සංවර්ධනය කිරීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුලදී දේශපාලනය කරන ඒ පණිවිඩය අපි ලබන මාසයේ 3 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සම්මේලනයේ තියෙනවා. එදාට අපි රටට දෙනවා ජාතින් ආගම් අතර මෙන්ම පක්ෂ අතරද සමගිය ඇතිවීමෙන් පමණක් රට ඉදිරියට ගෙන යා හැකි බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. පදනම් ආයතනයේ පැවති උත්සවයකට එක්වමින් කථානායකවරයා මෙම අදහස් පළ කළා. වෛද්‍ය සාරංග අලහපිරුම මහතා රචනා කළ 2020 නිහා ශ්‍රී ලංකාව කෘතිය එළිදැක්වීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන හා සමාජීය පසුබිම කෙසේ විය යුතුද යන අනාගත විවරණයක් සහිතව මෙම කෘතිය රචනා කර තිබෙනවා. කෘතියේ පළමු පිටපත කථානායකවරයා වෙත පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. ඕනෑම රටක දියුණු කරන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. තව පෝය කීපයකින් නව මැතිවරණයක් තියෙනවා. ඊට පස්සේ පෝය 6ක් 7ක් ගියාම පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා. මේ රටේ ඉදිරි ගමන වෙනස් වෙන්නේ මේ මැතිවරණ ප්‍රතිඵල අනුව. මං හිතන්නේ අද අපිට අවශ්‍ය වෙන්නේ ජාතික සමගිය. ඒ ජාතික සමගිය අපිට ඇති කරගන්න පුළුවන් නම් අපේ ජනතාව බුද්ධිමත් වෙන්න පුළුවන් නම් දැන්වත් අවුරුදු 70කට පස්සේ මේ රට හදන්න බුද්ධිමතුන් එක්කව කරලා අලුත් ප්‍රතිපත්ති හදලා රටේ විනයක් ඇති කරලා මේ රට හදන්න පුළුවන්. නියෝජ්‍ය මාධ්‍ය කරුණාරත්න පරණවිතාන, සබරගමු ආණ්ඩුකාර ධම්ම දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගැටලු නිරාකරණය වෙනුවෙන් නව අධ්‍යාපන පනතක් කෙටුම්පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් අංශයේ අතිරේක ලේකම් ආචාර්ය මදුරා එම් වේහල්ල මහත්මිය පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහත්මිය මෙම අදහස් පළ කළා. දැන් මේ අධ්‍යාපන පනතත් දැන් මේ වෙනකොට අලුතෙන් ඒ කටයුතු සැකස් කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. නෛතික රාමුවක් නොමැති වීමේ අඩුපාඩුව සම්පූර්ණ කළා. මං හිතනවා අවුරුදු ගණනාවකට පස්සේ වත්මන් රජයේ වැඩපිළිවෙල යටතේ විශේෂම ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා ඒ වගේම ලේකම් වර්තමාන ලේකම්තුමත් හිටපු ලේකම්වරුත් සියලු දෙනා සාකච්ඡා කළා. අපි මේ පනත කෙටුම්පත් කළා තියෙනවා. අතර මෙතෙන්දී පනතට අවශ්‍ය නෛතික රාමුව කෙටුම්පත් කළා තියෙනවා. නවීන ලෝකයට ගැළපෙන අධ්‍යාපන අවස්ථා දරුවන් වෙත ලබා දීම සඳහා අවශ්‍ය නෛතික රාමුව තමයි මං හිතනවා මෙතන ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපිට නොවිසඳුණු ප්‍රශ්න කීපයක් තිබුණා. ජාතික පාසල් කියලා හඳුන්වන මේ පාසල් ක්‍රමය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකට නතු වෙන්නේ නැහැ. ඒ වගේම පෞද්ගලික පාසල් තියෙනවා, විවිධ විෂය මාලාවන් උගන්වන පාසල් තියෙනවා. මේ සියල්ල කෙරෙහි අවධානය යොමු කළා. මේ සියලුම දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා සාක්ෂාත් කිරීමට මීටත් වඩා අපේ රජයක් වශයෙන් ඒ වගේම අමාත්‍යාංශ වශයෙන් පුද්ගලයන් වශයෙන් කැපවිය යුතු ආකාරය තමයි මේ පනතේ නෛතික රාමුවෙන් ඇතුල් කරන්න බලාපොරොත්තු වුණේ. ඒතර ඒ පනතට ආශ්‍රිතවම අපි අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරලා තියෙනවා, කෙටුම්පත් කරලා මේවා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය හරහා ඉදිරිපත් කිරීමට සූදානම් කරලා තියෙනවා. දැන් ප්‍රවෘත්ති කිහිපයක් ලොහඬේ. ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප ලෙල 2019 ජාතික චිත්‍රපට සංස්ථා තරංගනි ශාලාවේදී පැවැත්වුණා. ඡායාරූප ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වයේ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පීන් වන ගාමිණී ජයසිංහ සහ පීජුඩී පෙරේරා යන මහත්වරුන්ට ඡායාරූප අභිමානී සම්මාන මෙහිදී පිරිනැමුණා. නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තව හෝල් රඟහල පදනම ක්‍රියාත්මක කරන තව නාට්‍ය හා රංග කලා පාසල සඳහා නවක සිසුන් බඳවා ගැනීම සිදු කෙරුණා. එම සමාරම්භක උත්සවය නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ එල්ෆින්ස්ටන් රඟහලේදී. ශ්‍රී ලංකා විද්වත් පුරුතිකයන්ගේ සංගම් සංවිධානයේ 32 වෙනි වාර්ෂික සැසිවාරය ලබන මස 17 සහ 18 යන දිනයන්හිදී කොළඹදී පැවැත්වෙනවා.
ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් එම සංගමයේ සභාපති නිශංක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. තිරසර ජාතික සංවර්ධනයේ තුල වෘත්තීය වේදීන්ගේ භූමිකාව යන තේමා වෙනුයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ. අයිටින් දෙවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. පසුරු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk